अपि सेवजनाम नमस्कार्य किम्। नमो तत्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। नमो तत्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। नमो तत्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। अपि च मास तुन हतरकिं वितर रत्नमुटि धर्मसाकच्छा किरीम पवत्तगन्नट बरि वुणा යම් යම් වැඩ කටයුතු නිසාම අද අපි සන්තෝෂ වෙමු නැවතත් අපිට ධර්ම සාකච්ඡාවකට සහභාගී වීමට හැකිවීම ගැන අපි පළමුවෙන්ම සඳහන් කරන්නට ඕන අපි මේ ධර්මයෙන් අපේ සිත්තතන් වල ඇති වෙලා තියෙන යහපත් ගුණාංග නිසා අපි දැන් අවුරුද්දකට අමාරකට පෙර විශාල මහජන සේවාවක් කළා। විශේෂයෙන්ම හොරූපතාන ප්‍රදේශයේ ගම්මාන 20කට පමණ පානීය උම්පජ්ජලයේ ලබා දීමේ වැඩපිළක් කැලයක් මැද තිබුණ උම්පතක්, ඒ කැලේ මැදින් අපි නල මාර්ගයෙන් ගම් ප්‍රදේශයට 60කමාරක් දෙකක් පමණ දුර නල මාර්ගයෙන් වතුර ගෙනල්ලා එදා ගම්මාන 20කට පමණ සපයා දුන්න ජලය ඉක්විත් පෝය දවසේ ඒ ප්‍රදේශයෙන් පැමිණි පිරිස සඳහන් කරනවා දැන් ගම්මාන 20ක් නෙවෙයි 40ක 50ක තරම් මිනිස්සු මුළු පැය 24ම දවස පුරාම පැමිණිලා ජලය අරන් යනවා කියලා. අපිට ලොකු සතුටක් ඇති වුණා. ඉදත් ඒක නැවතත් රත්නපුරේ අපේ ශ්‍රාවක ශ්‍රාවිකාව විශාල වශයෙන් මුදල් පරිත්‍යාග කරලා ලක්ෂ 12කින් 15කින් පමණ අපිට මේ කටයුත්ත කරන්න පුළුවන් වුණා. ඒ අවස්ථාවේ අපිට මේ නල ලබා බට ලබා ගැනීමේදී අපිට සාමත්ම අඩු ගණන් වලට කොමිස් දීලා අපිට ඇන්ටනිස් කොම්පැනියෙන් බට ප්‍රවාහණය කරලා දුන්න හොරූපතාන්ට ඒ වගේ විශාල සේවාවක් සිදු වුණා. අද අපිට සන්තෝෂ වෙන්න පුළුවන්. එදා එක ශ්‍රාවකේ හොරූපතාණෙන් කිව්වන්නේ සර් අනුරාධපුරේ පැත්තෙන් මිනිස්සු ගිහිලා දැන් හොරූපතාණෙන් වතුර ගේනවා කියලා. ඒ තරමට අද ප්‍රයෝජනවත් වෙලා තියෙනවා අපි ඒ කර පරිත්‍යාගේ. ඒ නිසා අපි පුරුදු වෙන්නට ඕනේ මේ අනවශ්‍ය දේවල් වලට මුදල් වැය කරන්නේ නැතුව. අද රට දේශ බැලුවාම පුද පූජා වලට ලක්ෂ නෙවෙයි කෝටි ගණන් මුදල් වැය කරනවා. මම දැක්ක මේ ඊයේද කොහේ ප්‍රවෘත්ති බලනකොට ඉතාමත් දුෂ්කර ගම්මානයක විශාල පිළිමයක් හදනවා කියලා පත්තරෙත් දාලා ප්‍රකාශ කරනවා. අද මේ පිළිමද හදන්න ඕනන්නේ වතුර ඩිංගක් බොණ්ඩ ඇති මිනිසාට වතුර ටිකක් ලබා දෙීමද කියන එකයි අද කල්පනා කරන්න ඕනන්නේ. වියලි කලාපේ අපි පහුගිය දවස්වල ටිකක් තැරිසරන්නට ගියා. ඒ අවස්ථාවේ මට පෙනුණා ඇත්ත වශයෙන්ම මිනිසා පානීය ජලයේ නැතුව විඳින දුක. ඒ නිසා අපි වැය කරන්න ඕනන්නේ අපි හරියම්බ කරන ධනය මේ වගේ මිනිසාට සේවය කිරීම සඳහා මිස අනවශ්‍ය පුද පූජා වලට ගස් ගල් වලට රංවැටුවල් ගහන්න පිටිපිලිම හදන්න නොවන බව අපිට බුදුන් වහන්සේත් පැහැදිලි කරලා දීලා තිබෙනවා. අපි ඥානවන්ත නම් ඒක අවබෝධ කරගන්නට ඕන. උන්වහන්සේ පදාලේ චරද වික්කවේ චාරිකම් බහුජනීතාය බහුජන සුඛාය අට්ඨාහිතාදී මනුෂ්‍යාණංග. මිනිසුන්ට හිත දුව පිණිස චාරිකාවල හැදිරෙන්න කිව්වා මිසක් උන්වහන්සේට කණ්ඩ බොණ්ඩගෙන දීලා ධාතු පිසිපිනිම වලට වඳින්න පූජා පවත්වන්නට කියලා බුදුන් වහන්සේ කිසිම තැනක අපිට කියලා නැහැ. එතකොට මේ අද මේ මිනිසුන්ගේ මේ තියෙන අඥානකමට මේ පුද පූජා හදාගෙන පැවැත්වීම වෙනුවට අපි සුළු පිරිසක්වත් අද මේ වගේ සේවාවේ යෙදෙන්නට කටයුතු කිරීම ලොකු දෙයක්. අපි ඊයේ මාසෙලේ ධර්ම සාකච්ඡාවට ගියා. ඊ අවස්ථාවේ අපගේ ශ්‍රාවිකාවක් කිව්වානේ සර් මේ මාසෙලේ කොටුවේ ගෙදර මේ කිලෝමීටර් 3ක් 4ක් ගියාම එක්තරා පවුලක් අපි දැක්කා
පොලිතින් එල්ලාගෙන ඉන්නවා, දරු පැටවු දෙන්නෙකුත් ඉන්නවා, මිනිස්සුන්ට ගියක් නැහැ කියලා. අපි ඒ වෙලාව මේක බලන්න ගියා, ඇත්ත වශයෙන් බලන්න ගියායින් අපිට පේනවා මේක මේ මිනිස්සුන්ට ගියක් හදාදී හිතුවි ලොකු එකක් නෙවෙයි, අඩි 10 වල ඇයි කුඩා කාමරයක්වත් වැස්සට දෙමෙන්න තුයින්ට එකක් හදන්න ඕනේ කියලා අපි ඒ වෙලාවම තීරණය කළා. අපේ සංවිධානයේට අපේ රටින් පමණක් නෙවෙයි, සමහර වෙලාවට ඈත අපේ ධර්මය අහලා ගිය ඕස්ට්‍රේලියාවේ ඉන්න දුවක් පහුගිය දවසේ ලක්ෂයක් අපිට ගිණුමට බැර කරලා තිබුණා දුප්පත් පවුලකට ගියක් හදන්න කියලා. අපි ඒකට යොදවන්න ඊයේම තීරණය කරලා අපි ඒ ශ්‍රාවිකාවගේ ගිණුමට මුදලුත් අද බැර කරනවා. අපි ඒ කරන්නේ ඇයි ඒ වගේ මිනිසකු පිටව් කිරීම නිසා ඒකෙන් පිළිමයක් හදලා රන් වැටක් හදන්න අපි සල්ලි දෙන්නේ නැහැ. ඒක අපි කවුරුත් කරන්නත් ඕන, අපි ඒ අවබෝධයේ ජීවත් වෙන්නත් ඕන. ඒකෝට මේවා සඳහන් කරන්නේ අපි මේ නොමග යන අය නිවැරදි මගට ගැනීම සඳහා. දැන් අපි කතා කරමු අද අපේ ධර්ම සාකච්ඡාවට මම මාතෘකාවක් වශයෙන් තබා ගන්නේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය බුදුන් වහන්සේ ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාවේදීම මේ දුකෙන් අත මිදීමට ගමන් කළ යුතු චින්තන මාර්ගයේ වශයෙන් පෙන්වා දී තිබෙනවා. අද මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කොයි කවුරු කතා කරනවා, ඒ කතා කරාට මොකද මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට අපි කොහොමද ප්‍රවිෂ්ඨ වෙන්නේ, අපේ මේ දෛනික ජීවිතයේදී මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හිතෙන් අනුගමනය කරන්නේ කොහොමද කියන දේ කවුරුවත් පැහැදිලි කරන්නේ නැති නිසා මිනිසාට තියෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳ දැනුමක් මිස අවබෝධයක් නොවේ. ඒ නිසා අපි අවබෝධයක් ලබා ගැනීමට පසුගිය 15 පොහොය දින අසපිට අපි ධර්ම සාකච්ඡා කරේ මේ මාතෘකාව. අපි ඒක මා දෙවදාගමු සැකවින් අවබෝධ කරගන්න. මම කතාවක් කියන්නම්. බුදුන් වහන්සේ චූල කම්ම විභංග සූත්‍රය කියලා දේශනාවක් කරලා තියෙන එක මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකේට ඇතුල් වෙලා තියෙනවා. මේ සාකච්ඡාව කරන්නේ සුභ කියන චෝදෙය්‍ය තිටුවරයාගේ පුතා සමග. ඒක ලබන මාසේ පත්‍රයේට මම ඇතුල් කරලා තියෙනවා. ඒක ආරම්භයේට අපි සවන් දෙමු. අපි දන්න ජන කතාව අනුව චෝදෙය්‍ය කියලා සිටුවරියෙක් හිටියා. ඒ මිනිසයා නොකා නොබී ධනේ රැස් කළ මිනිහෙක්. තමන්ගේ යහපතටවත් ධනේ වැය කළේ නැහැ. මෙයා පුරුවාන්තරන් ධනේ රැස් කළා. රැස් කරලා ඉවරලා අවසාන කාලේ වෙනකොට මෙයාට ඇති වුණා මම මේ තරම් විශාල ධනයක් රැස් කරලා කියනවා මම මැරුණයින් පස්සේ මේ ධනය කවුද රැකගන්නේ කියන සංකල්පනාවෙන් උදේ ඉඳන් රෑ වෙනකම් මේ වයෝ වෘද්ධ මිනිහා කල්පනා කරගෙන හිටියා. ඔය සිටුවිලිම මේ මිනිසයා මේ ධනය රැකගන්නේ කොහොමද කියන සංකල්පෙම්ම මරණයට පත් වුණා. පත්ති මොකද කරේ, ඒ ගෙදරම හිටිය සිටුවරේ ගෙදර ඉන්න බැල්ලිගේ බඩේ උපත ලැබුවා. මේක තමයි අපේ අටුවා ටීකාවලත් සඳහන් කරලා තියෙන නිදාන කතාව. ඊට පස්සේ මොකද කරේ, ඕක රට තුල පැතිරෙන්නත් පටන් ගත්ත මේම. ඉතින් මෙයාට පුතෙක් හිටියා සුභ කියන තරුණයා. ඉතින් මෙයාටත් එක්තරා විදිහක චිත්ත පීඩාවක් එන්න ඇති, තමන්ගේ පියාට මෙහෙම වුණා නේද කියලා. ඊට පස්සේ බුදුන් වහන්සේ වෙතට ඇවිල්ලා මේ පුද්ගලයා මෙහෙම වෙන්න හේතුව කුමක්ද කියන එක විමසුවා. එක්තරා පිරිසක් සැපවත් වෙන්නවා, තව පිරිසක් තව මිනිසෙක් දුක් විඳිනවා, එක්තරා මිනිසෙක් ධනවත් වෙනවා, තව මිනිසෙක් නිර්ධන වෙනවා, එක්තරා මිනිසෙක් ඥානවන්ත වෙනවා, තව මිනිහෙක් අඥානවන්ත වෙනවා, එක්කෙනෙක් උස කුලවන්ත වෙනවා, මහේචාක්‍ය තත්ත්වෙ ඉන්නවා, තවනේ හීන කළුචුම් බවට පත් වෙනවා. මේ විදිහට මේ මිනිසා අතර විවිධත්වයක් ඇතිවන්න හේතුව ඒකට හේතු ප්‍රත්‍යයට පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ කියලා අර සිද්ධිය කියන්නේ නැතුව බුදුන් වහන්සේකින් ওই ප්‍රශ්නේ ඉදිරිපත් කළා.
අන්නේකට වදාළ සූත්‍ර දේශනාව තමයි අපි චූලකම්ම විභංග චූලකම්ම විභංග සූත්‍රයෙන් පෙන්වන්නේ. ඊට පස්සේ දෙන්නේ බුදුන්වහන්සේ හේතු වශයෙන් පෙන්වන්නේ කම්මස්සකාමානව සත්තා. මේ මිනිසා කර්ම කරන්නේ බවට පත් වෙලා ඉන්නවා. එතකොට මේ කර්ම කිරීම තමයි කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණෝ යං කම්මං කරිච්ඡාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිෂ්‍යාමි කියලා බුදුන් වහන්සේ පැහැදිලි කරන්නේ. මේ කර්මයම මිනිසාට උපතට ජීවිතයේ ගෙන යෑමට බලපානවා. මේ කර්මයෙන් තමයි මිනිසා උසත් පහත් හීන ප්‍රණීත වශයෙන් වර්ගීකරණයක් කරන්න කියන එක පැහැදිලි කළා. ඔබ ඉස්තර වශයෙන් ඒ පුද්ගලයා ඇහුවට පස්සේ විග්‍රහ කරලා තියෙනවා ධාති මේ චුල්ලකම්ම විභංග සූත්‍රයේ. ඉතින් අපි එතනින් ගමු. මේ කර්ම මිනිසා කර්ම කරනවා. ඇයි මේ මිනිසා මේ කර්ම කරන්නේ? මිනිහා කරනවද නැත්නම් කර්ම විහිං කර්ම ක්‍රියාත්මක වෙනවද කියන එකයි කියන්නේ. බුදුදහම අනුව පුද්ගලයෙක් මම කියලා සත්වෙක් නැහැ. එහෙමනම් කර්ම කරන්නේ කර්ම කරන්නේක් නැහැ. කර්ම විහිං කර්ම වලට ප්‍රතිවිපාක ලබා ගැනීම මේ චිත්ත සංතාණය තුළ ඇති වෙන උපදීනි වලින් සිදු වෙන දෙයක්. ඒකයි මේ කම්මස්සකා මානව සත්‍ය. මිනිසා කර්ම කරන්නේ සත්‍යෙක් බවට පත් වෙන්නේ ඒකයි කියන එක එතන පැහැදිලි වෙනවා. අපි එතනින් ගමු. අපි මේ චිත්තසංතානය තුළ අදිෂ්ඨාන යකින ශක්තියක් ක්‍රියාත්මක වෙන එක අපේ චිත්තසංතානයේ පමණක් තුළ නෙවෙයි, මේ විශ්වය තුළත් තියෙන්නේ. මේ සියලුම ග්‍රහලෝක තුළත්, මේ සජීවී ග්‍රහලෝක තුළත් ඒවායේ ක්‍රියාකාරීත්වය ඒව තුළින්ම නිෂ්පාදනය වෙනවා. මේ දෙවියෙක් ධර්මයක් ලැබීමක් නෙවෙයි මේවා. එතකොට බුදුන් වහන්සේ ඒ ධර්මතාවය ඉදිරිපත් කරලා අපි දැන් බලන්න ඕනේ අපේ සිත තුළිනුත් කර්ම කරනවා. මිනිස්සෙක් වශයෙන් අපි කරනවා කාය කර්ම. කයෙන් විවිධාකාර ක්‍රියාකාරකම් කරනවා. වචනයෙන් කතා බහ කිරීම ආදී දෙවලින් කර්ම කරනවා. හිතෙන් විතරක් කරනවා. එතකොට ත්‍රිවිධ කර්මයක් සිද්ධ වෙනවා අපේ චිත්තසංතානේ. කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම. මේ කර්ම කොහොමද සිද්ධ වෙන්නේ? අන්න එතෙන්ටත් බලපානවා මේ අදිෂ්ඨාන ශක්තිය. මේ අදිෂ්ඨානය කියන්නේ අපේ සිත මේ චින්තනීය ක්‍රියාත්මක කරන්නා වූ ශක්තියක්. මේ අදිෂ්ඨාන ශක්තිය විශ්ව ශක්තියක්. ඒ විශ්ව ශක්තිය අපේ චිත්ත සංතානයේ තුනත් ඇඩ වෙනවා. අපි දැන් පොඩි නිදර්ශනයක් සරල එකක් අරගමු. වතුර ටිකක් බොන්ටෝරේ කියලා අපිට සිතුවිල්ලක් ඇති වෙනවා හිත ඇතුළේ. එතකොට මේ වතුර ටිකක් බොන්ටෝරේ කියන්නේ සිතුවිල්ලම තමයි අර ක්‍රියාව බවට පත් වෙන්නේ. වතුර ටිකක් බොන්ටෝරේ කියලා හිතෙනවත් එක්කම කර්මයක් වෙනවා. එතකොට මේ කර්මයයි අර අදිස්ථාණයයි දෙකක් නෙවෙයි. අදිස්ථාණයම තමයි කර්මය, කර්මයම තමයි අදිස්ථාණය. එතකොට මේ චිත්තසංතානයේ තියෙනවා මේ අනාරය වූ අපේ චිත්ත තුළ මොකද්ද අපේ දැඩි අදිස්ථාණය? අපි කෙසේ හෝ මේ ජීවිතය පවත්වාගෙන යන්න ඕන කියන සංකල්පය. අපිට පිරුන් නැති වුණාට හිත දිහා බැලුවම අපි කෙසේ හෝ මේ ජීවිතය අපි පවත්වාගෙන ආරක්ෂා කරගෙන යන්න ඕන කියන සිතුවිල්ලෙන් තමයි මේ ජීවිතය ගෙනියන්නේ. මේ ජීවිතේ පවත්තන්ට අපි හැම කෙනා. ඒ නිසා මේ ජීවිතේ පවත්තන්ට යන මිනිහා අර අර සමාජයේ කියන කතාව. වල්ලු මලර හරි සල්ලි හොයාගෙන අපි ජීවත් වෙන්න බලනවා. එතකොට මේ මිනිස්යා මේ විවිධාකාර කර්ම කරන්නේ මේ ජීවිතේ පවත්තන්ට. දැන් අර පහුගිය දවස්වල අපිට මේ ප්‍රවෘත්ති වෙලාවට පෙන්ව රූප වහිනි වල
වතුර ඉඳලා වතුර භාජනයක් එතන ගෙනිහිල්ලා තියෙනවා කැලේ. එතෙන්ට වතුර බොන්න එනවා සත්තු. මේ මිනිස්යාර වතුර භාජනයේට වස දානවා. මූ වෙරිලා හිටියා එතන. එළුව වෙරිලා හිටියා. හාව වෙරිලා හිටියා. ඇයි මිනිහයි කටයුත්ත කරන්නේ? ජීවිතෙන්ද? අන්න ඕක තමයි මේ වෙන්නේ. මේ චිත්තසංතානයේ තියෙන අදිස්ත්‍යානේ. මම කෙසේ හෝ මේ ජීවිතය ගෙනියන්න ඕන. ඉතින් ඒ නිසා යා අරකය අපතක් යහපතක් කියලා දෙන මේ අදිස්ත්‍යාන සිත තුළ තියෙන මේ අදිස්ත්‍යාන. ඔය නිසා තමයි මේ අදිස්ත්‍යානය නිෂේධනය කරන්න බුදුන් වහන්සේ චතුරාර්ය අදිස්ත්‍යානයක් කතා කරේ. අපි සාකච්ඡා කළා ඇති. දහති වංග සූත්‍රයේදී පඤ්ඤන්න පමජ්ජය සච්චමනුරක්කය ඡාගමනුවේ තන්තිමේව සෝවිසික්කය කියලා චතුරාදිඨාන මේ අදිස්ථානම අදිස්ථානයෙන් නිෂේධනය කරන්න ඕන. වතුරෙන් ලුණු හැදෙනවා. දැන් ලුණු දිය කරන්න ඕන මොනවද ඕනේ? වතුර ආනේ වගේ තමයි. අදිස්ථානේම අදිස්ථානේ නැති කරන්න මේ යන්නේ බුදුදහමේ. ඒකයි අපි ඒව තේරුම් ගත්තේ නැහැ. ධාති භංග සූත්‍රයේ ඇත්තවදීන් අපිට අවබෝධ කරගන්න බැරි සත්‍යයක් අපි හිතියේ. නමුත් මේක පිළිබඳව අවබෝධ කරගත්ත මිනිස්සු කෝපෙන්ඩාව වගේ කට්ටිය මේ අපි දැකලා තියෙනවා අදිෂ්ඨානය ගැන දෙඩිව කතා කරලා තියෙනවා. එතකොට අපි මේ අදිෂ්ඨානයයි කර්මයයි කියන දෙකක් නෙවෙයි. අදිෂ්ඨානෙමයි කර්මය, කර්මයේ තමයි අදිෂ්ඨානය. එතකොට මේ ජීවිතය ගෙනියන්න මිනිසා විවිධාකාර ක්‍රියාකාරකම් කරනවා. ඒ කරන්නේ තමයි අපිට මේ සමාජයේ දර්ශනීය වෙන්නේ. එතනම අපිට පැහැදිලි වෙනවා මේ අදිෂ්ඨානය කියන මුග්ධ, ඒ කියන්නේ ඉතාමත්ම අඥාන මේ මනෝමය බලවේගයට අපේ බුද්ධියට යට කරන්න බෑ. බුද්ධිය අක්‍රිය වෙනවා, අදිෂ්ඨානය ඉස්මතු වෙනවා. ඒ නිසා තමයි බුද්ධිමන්තු පවා, බුද්ධිමත් අය පවා, උගත්තු පවා වරදි බැඳිනවා. පේනවද වර්තමාන සමාජයේ බැලුවා බුද්ධිමත් උනේ ඒකට මෝඩයෝ නෙවෙයි. නමුත් අදිෂ්ඨානය කොයිතරම් ප්‍රබලව අපේ චින්තනයට බලපානවද කිව්වොත් මේ ජීවත් වීමේ ආශාව, ජීවිතයේ ගෙන යාමට තියෙන ආශාව නිසා බුද්ධිය ඒ වෙලාවට බෙලහීන වෙනවා. ඒ අයගේ බුද්ධියක් තියෙනවා. බුද්ධිය බෙලහීන වෙලා අදිෂ්ඨානී ඉස්මතු වෙනවා. එතකොට වරදේ බැඳෙනවා, අපිත් බැඳෙනවා. ඒකයි වරදේ බැඳෙන්න හේතුව. ඉතින් මේවා හොඳට මේ ධාර්මික විග්‍රහ කරලා දෙන බුදුන් වහන්සේ පැහැදිලි කරනවා. වහන්සේ පැහැදිලි කරපුවා කෙටුවෙන් පුකුජාටි උඹට විමුක්තියක් ලබන්න ඕන නම් අදිෂ්ඨාන හතරක් හදාගනින් කිව්වා. ඉතින් අපි ඔබ තේරෙන්න මොකද්ද කියන්නේ? නමුත් මේවා විග්‍රහ කරලා අවබෝධ කරගත්ත මිනිස්සු පසු කාලීන දාර්ශනිකව මේවට පොත්පත් පවා ලියලා තියෙනවා. ශෝකනවර පොතක් ලියලා තියෙනවා අදිෂ්ඨානිය ගැනම. අපි ඒක එතනින් දාලා ඊළඟට යමු. අපේ හිත වැඩ කරන හැටි අපි ටිකක් දකින්න ඕන. අපි කතා කරනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයක් ගැන. ආර්ය අෂ්ටාංගික මග්ග කියලා. අංගාටකින් යුක්ත මාර්ගය. මුලට ආර්ය දාලා කියනවා. බුදුන් වහන්සේ පැහැදිලිව කියන්නේ ධාති විභංග සූත්‍රයේම අපිට පෙන්නනවා රංකරුවෙක්ගේ කතාවක්. රංකරුවෙක්ගේ කතාවක්. රංකරුවා මොකද කරන්නේ? මේ පොළොවේ තියෙන යපස් ගෙනල්ලා එයා ඒක කූවකට දාලා රක් කරලා තවත් උඩුම් වලට දාලා රක් කරලා රක් කරලා අවසානයේ අර යපස් වල තියෙන රත්තරන් ටික පිරා ගන්නවා. රත්තරම් පොළු පොළොවේ නෑ. අපිට බඩු හදලා කියන මාළ මුදු කූරු හදලා තියෙන රත්තරන් ගස් වලින් ගෙඩි කඩා ගන්නවා වගේ කඩා ගන්න බෑ. පොළවෙන් හාරලා ගන්න බෑ. එහෙමනම් මොකද කරන්න ඕනන්නේ? රත්තරම් මිත්‍ර යපස් අරගෙන ඒවා කෝවලට දාලා එකට දාලා ඒකෙන් තව එකට දාලා ඒවට ඉතින් පිඹලා සුද්ධ කළා හරි ගැස්සලා අන්නේ රත්තරන් ටික හදාගත්තට පස්සේ
ඕන මාලයක් මුද්දක් ඌරක් හදන්න පුළුවන් යපස් වලින් බැරිය. ඒ වගේ අපිටත් තියෙනවා යපස් අපේ නාමකයි. ඒක තමයි විඥානේ. අපි මේ ලබාගත්ත දැනුම ඥානේ. ඒ ඥානය සුද්ධ කරලා සුද්ධ කරලා සුද්ධ කරලා හදාගත්තාම පඤ්ඤාව. එතකොට අද මිනිස්සු ඉතින් ඉන්නේ මේ පඤ්ඤාව කියන එක කෙලින්ම හදාගන්න එකක් කියලා. විඥානේ නැත්තම් පඤ්ඤාව හදන්න බැරිය. හරි? යපස් නැත්තම් රත්තරම් පෙරෙන්න පුළුවන්. ඒ වගේ අපිට දැන් විඥානයක් තියෙනවා. මේ විඥානය සුද්ධ කළා සුද්ධ කළා සුද්ධ කළා ගත්ත එක තමයි පඤ්ඤාවක් වෙන්නේ. එතකොට මේ පඤ්ඤාවෙන් ඕන වැඩක් කරන්න පුළුවන් අර මුදුමාල හදන්න වගේ. ඕක තමයි ධාති විභංග සූත්‍රයේ පෙන්නන්නේ. ඔය නිසා ඔය කතාව පදනම් වෙලා තමයි අපේ කාලාන්තරයක් අතීතයේ ඉඳන් යහපත් නිනිය හඳුන්වනකොට මොකද්ද කියන්නේ? මොන මිනිහ කියලාද කියන්නේ? ඒ මිනිස්යා රත්තරම් මිනිසි. නිකන් දුස් කියන්න එපා. රත්තරන් කියන්නේ රත්තරන් මිනිහද නැහැ. අන්න ඔය ජනප්‍රවාදයේ ආවේ අර ධාති වංග සූත්‍රයේ රංකරුවගේ කතාව දෙන්න. ඒ මිනිස්යා රත්තරම් මිනිසි. රත්තරම් මිනිසිය කියොත් අපි දන්නවා ඉතාමත්ම හොඳ මිනිහ. අර රත්තරම් පෙරාපු ගතන්දරෙමි මෙතෙන්ට මිනිස්සු ගත්තේ නැත්නම් රත්තරෙන් හදලා තියෙනවට නෙමෙයි. එතකොට මේ ධර්මයේ සැඟවිලා තියෙනවා ගතන්දර තුග. එතකොට එමනම් අපිට විඥානයේ නැතුව පඤ්ඤාව හදන්න බෑ. පුළුවන්ද? බෑ. යපස් නැත්නම් රත්තරන් හදන්න බැරුව වගේ අපි ගාව දැන් අපිට විඥානයක් ලැබිලා කියනවා. මේ ලෝකේට උපන්නට පස්සේ ඉතින් ක්‍රමක්‍රමයෙන් අපේ මේ විඥාණය විඥානන ශක්තිය විඳිනේ දැනගන්නා වූ ඥාණය අපිට ඥානයක් එන්ටෙන්ඩ වර්ධනය වෙලා තියෙනවා. ඔය ඥාණීම තමයි පඤ්ඤාව කරගන්න ඕනේ. එතකොට තියෙන බඩුම තමයි හදාගන්නේ. නැතුව පඤ්ඤා කියලා වෙන ලෝකෙකින් දෙන්න ගන්නෑ. ඒ වගේ ඒ පඤ්ඤාව හදාගන්න මාර්ගයක් වශයෙන් පෙන්නනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට එහෙමනම් ආර්ය අෂ්ටාංගික මාර්ගයට තියෙන්න ඕන අනාර්ය අෂ්ටාංගික මාර්ගයක්. ඔන්න ඔය ටික අපිට කියලා දෙන්න. අද හැම දේශකයම කතා කරන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. මුකින්ද හදාගන්නේ? හදාගන්න එකද? එතකොට මේ අංග 8කින් යුක්ත අනාරි මාර්ගයකුත් තියෙනවා ආරි මාර්ගයකුත් තියෙනවා. ඉස්සරලා අපි දැනගන්න ඕන මේ අංග 8 මොකද්ද? මේ අංග 8 මොකද්ද? මේ අංග 8කින් හැදින්නේ මොකද්ද? ඔය අංග 8ක් නෑ උතන 7කින් අවසානාංගේ හැදෙනවා. මොකද සමාධිය. එක බුදුන් වහන්සේ පැහැදිලිව මහාචත්තාරික සූත්‍ර දේශනාවදී පැහැදිලි කරලා කියනවා. ඉමේ සත්තංගේ ඒකග්ගත පරික්කත අයං උච්චති සම්මාස මේ සමාධිය කියලා. සම්මා කියන්නේ ඇතර සමාධිය. මේ අංග 8කින් අංග 7කින් අවසානී හැදෙන එක මේක. එතකොට මොකද්ද මේ හිත තුල ගොඩනගෙන සමාධිය? ඇයි හිතට සමාධියක් අවශ්‍ය? මොකද්ද මේ සමාධිය කියන්නේ? එකඟකම. හිත ඒකාංග වෙනවා. එකම අංගයක් බවට පත් වෙනවා. අපි කියනවා ඔකට හිත එකඟ කරගෙන ඉන්නවා කියලා. හිත සමාධියට පත් දෙන්න තුව වැඩක් කරන්න බෑ. ඒක අපි දකින්න ඕන. හිත එකඟ කරගන්න තුව වැඩක් කරන්න බෑ. ඒ වැඩි කරන්න නම් හිත සමාධියටපත් දෙන්න ඕන. එතකොට අපිත් වැඩ කරනවනේ. කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම.
එතකොට එහෙමනම් අපිටත් සමාජයක් හැදෙනවා. මොකෙන්ද? මේ අංගටි. මේ අංග හතෙන් අවසාන එක අටවෙනි අංගය. මේ අටවෙනි අංගේ සකස් වෙන්නේ අර හතෙන් එකින් එක පැමිණිලා අවසානයේ හිත සමාධියටපත් වුණාම, එකඟ හිතක් ඇති වුණාම අපිට වැඩි කරන්න පුළුවන්. හිත සමාධිගත වෙන්නේ නැතුව වැඩ කරන්න බෑ. මේක අපි දකින්න ඕන. අපිට වැඩ කරන්න හිතෙනවා. නමුත් වැඩි සිද්ධ වෙන්නේ හිත සමාධියටපත් වෙනවා. මට වතුර ටිකක් බොන්න හිතෙනවා. නමුත් මට වැඩ වතුර ටික බොන්න ඕන නම් හිත සමාධිගත කරගෙන බොන්න ඕන. මේ සමාධියටපත් වෙන්න නැත්නම් වතුර ටික බොන්නත් බෑ. එහෙමනම් මේ අනාරියත්නායක මාර්ගය අපි අවබෝධ කරගන්නවා. අංග 8කින් තකස් වෙන අනාරිය. මේ ඔක්කොටම මූල වෙන්නේ, ප්‍රධාන වෙන්නේ මේ අනාරියාරියත්නායක මාර්ගය ගැන කතා කරනවා. සෞපනීත සපරික්කාර කියන වචන දෙකක් දාලා තියෙනවා. උපනිශ්‍රේ වෙනවා කියන්නේ එක අංගයක් ප්‍රධාන වෙනවා. අනිත් ඒවා උපකාර වෙනවා. අනිත් ඒවා උපකාර වෙනවා. දිට්ටි පුබ්බංගමෝ හෝති. මේ දැකීම කියන මනෝමය අංග තමයි පළවෙනිම ප්‍රධාන වෙන්නේ. දකින්නේ නැතුව මොන දෙයක්වත් සිද්ධ වෙන්නේ නැහැ. අපි දකින්නවා කියන එක සීමා කරගෙන ඉන්නවා ඇස් දෙකෙන් දකින්න එක විතරයි. සම්පූර්ණයෙන් වැරදි. ඇස් දෙකෙන් දකින්නේ මේ වර්ණ විතරයි. ශබ්ද දකින්න. කන් දෙකින්. කන් දෙකින් දැකීමක් කරන්නේ ශබ්දය දකින්නවා. ගඳ සුවඳ නහයින් දකින්නවා. රස දිවෙන් දකින්නවා. ස්පර්ශය කයින් දකින්නවා. මනෝමය ධර්මතා මනකින් දකිනවා. එතකොට මේ ඉන්ද්‍රියන් හයෙන්ම සිද්ධ වෙන්නේ දැකීම. ඒ නිසා දැකීමක් වෙන්නේ නැතුව සිද්ධ වැඩ කරන්නේ නැහැ. දැකීමෙන් මොකද්ද වෙන්නේ? රූපයක් එනවා. ඒ රූපය අල්ලගෙන තමයි මේ චේතනිය සිද්ධ වෙන්නේ. එතකොට අනාර්ය අත්ංගික මාර්ගයේ දිට්ඨි අංගයේ තියෙනවා. පළවෙනි අංගයේ දිට්ඨිය දැකීම. ඊටපස්සේ දිට්ඨියංගේ පමුණුවන ඊළඟකේ ඇයි ඇතුලේ මේක කරන්න මිනිසෙක් නැහැ. ධම්මාව ධම්මේ අභිසන්දෙන්ති කියලා බුදුන් වහන්සේ සඳහන් කරනවා. ධර්මතා වලින් ධර්මතා පමුණුවනවා. දිට්ඨියංගේ පමුණුවන ඊළඟ අංගේ සංකප්පංගේ. අපි කියමු මේ තියෙන දයක් දැක්ක කියලා. දැක්කට පස්සේ ඒ දිට්ඨියන්ගේ මගින් ඊළඟට සංකප්පාංගේ පමුණුව. මොකද සංකප්පාංගේ කියන්නේ? සංකප්පේ උ කියන්නේ හිතෙන්ඩ පටන් ගැනීම. සිටීම පමුණුවනවා හිතට. සංකල්පණිය. ඉතින් අපිට සම්මා සංකප්ප නෙමෙයි මිත්‍යා සංකප්ප. කාමකය සිතුවිලි, ආසා සිතුවිලි, තරහ සිතුවිලි ආදි සංකප්පව. එතකොට දිට්ඨියංගෙන් දෙවෙනි එක පමුණුවන. එතකොට දිට්ඨියංගේ නෙවෙයි දැන් තියෙන සංකප්ප. සංකප්ප චේතනිය වෙන්න පටන් ගත්තට පස්සේ ඊ සංකප්ප වලින් වාචා අංගේ පමුණුවන. වාචා කියන්නේ වචන වල. අපි වචන වලින් මේක මල් ගහ, මේක කුස් ගහ, මේක දිල් ගහ කියලා දන්න වචන වලින් අර අරමුණ හඳුන ගන්නවා. තුන්වෙනි පියවර. මේක හිත හොඳට විදර්ශනය කරපුවාම ලක්ෂණයට දකින්න පුළුවන්. දිට්ඨියංගය හිත තුළ වැඩ කරන්න පටන් ගත්තා. ඒක ප්‍රධාන වුණා දිට්ඨිය. ඊට පස්සේ ඕන හිතෙන්ඩ පටන් ගන්නවා සංකල්පෙට. මේවා මේ තප්පරයකිනුත් 100කින් පංගුවක ඇතුළත මේවා සිද්ධ වෙනවා. ඒ තරම් හිත වේගයෙන් වැඩ කරනවා. එතකොට සංකප්පංග ලැබෙනවා.
සංකල්පංගෙන් චේතන වෙනවා. චේතන වෙන පටන් ගන්නවා ඒක චේතන වල වචන වලට ගන්නවා. කියන්නේ තමන් දන්න වචනෙන් ආවල් මිනිස්සු මේ සතෙක් මේ පුල්ගහක් මේ කුත්ගහක් මේ කහවල් නැතිය කියලා මේ සංකප්ප අර දන්න වචන වලට පත් වෙනවා. ඒක උන්නේ තුන්වෙනි අංගේ ආවා. තුන්වෙනි අංගේ ආවට පස්සේ දැන් අරමුණ හඳුනගෙන ඉවරයි. වචන වීදිරුවා මේක දැක්කා. මේක රූපය දිට්ඨිය දිට්ඨියන්ගේ වැඩ වුණා දැක්කා. ඊට පස්සේ චේතන වෙන්න පටන් ගත්තා. අතීත දැනුමට ගියා. වචන වීදිරුවක් කියලා මේ මේක අවල්දී කියලා දැක්කේ. ඊට පස්සේ දැන් වචනේටපත් වුණා. ඒ දැක්කේ වචන වීදිරුවක්. දැන් වචන වීදිරුව කියලා දැනගෙන ඉවර. අන්න ඒතකොට කම්මන්තංගේ පැමිණෙනවා. මොකයි කර්මයක් කරන්න ක්‍රියාවක් කරන්න කර්මාන්ත නැතුව මේ ඔතන කර්මාන්ත කරනවා කියන එක නෙවෙයි ඔය ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ. අර කම්මන්ත අංගෙ මෙතෙන්ට එනවා. එතකොට වතුර ටිකක් බොන්න ඕන කියලා කර්මාන්තයක් කරන දිටුවිලි පහළ වෙනවා. ක්‍රියාවක් කිරීමට දිටුවිලි පහළ වෙනවා. කම්මන්ත අංග සිතුවිල්ල පහළ වුණ හැටියෙම වැඩක් කරන්න බුදුන්. මොකද්ද වෙන්න ඕනන්නේ? සිතුවිල්ල ජීවත් කරන්න ඕනද? මේ සිතුවිලි ගැන මොකද්ද බුදුන් වහන්සේ කියලා තියෙන්නේ? අනිච්චාවත සංඛාරා උපාදවය ධම්මිනෝ උපජ්ජිත්වා නිරුද්ධන්ති. ලක්ෂණ තුනක් තියෙනවා මේ සංකප්පවල. සංඛාර කියන්නේ සිතුවිලි වලට. සිතුවිලි ඒකාන්තයෙන්ම නිත්‍ය පවතින්නේ නැහැ. නිත්‍ය පවතින්නේ නැහැ. ඒක දෙවෙනි ලක්ෂණය තමයි උප්පාද වයද. ඇති වෙනවා නැති වෙනවා. ඊට ඇතුළේ හිඳිර ඇති වෙනවා නැති වෙනවා. සිතුවිල්ලක් උපන්නා නම් නිරුද්ධන්නේ නැති වෙනවා. ඔය ලක්ෂණ තුන නිසා අපි සිත තුළ තියෙනවා ශක්තියක්. අජීව සිතුවිල්ල ආජීව කරන්න පුළුවන්. අජීව කියන එක ආජීව කියන්නේ අර අජීව தත්ත්වයේ මකනින්ද තමයි ඒක ආජීව කරන්නේ. නැත්තම් ආජීවකින්ගේ චාරිත්‍රයක් නේ මේක. සිත තුළ ඇති වෙන සිතුවිල්ල ජීවත් කරන්න ඕන. දුව කඩේ යනකොට ගෙදර ඉන්න වැඩකාර දරුවෙක් කියනවා, නෝන මහත්තයා මේ අද එළවලු නෑ මේ හරහා. ආ ආ ඊට පස්සේ දුව ඉතින් ඔයාලට සාරි හරි මොනවා හරි අඳිනවා. ඊට පස්සේ ඌ ගෙදරින් තව පොඩි දරුවෙක් හරි ඇවිල්ලා, අම්මා මට රැක්ෂස් පොතක් ගෙනා කියන මහත්තයත් ඇවිල්ලා කියලා මට රීසර් එකක් අරගෙන ගෙන ගමන්. හා හා කියලා මේ ඔක්කොම බාරගත්තා. ඉතින් ඔය කිව්ව ජාති වලින් කඩේට ගිහිල්ලා එනකොට කියා කරගන්නේ ලයිස්තුව ලියා ගන්නවා. ලියා ගන්නත් ඒක තමයි දැන් කරන ක්‍රමය. ඉතර කඩදාසිත් නෑ, ලයිස්තුත් නෑ, පෑනුත් නෑ, පන්තලුත් නැති නිසා මනසේ කඩදාසි නැත, මනසේ පැන්සල් නැත. තේරුණාද? ඉතින් මනසේ තියෙනවා ශක්තියක් අජීව සිතුවිල්ල ආජීව කරන්න. ජීවත් සිතුවිල්ල ජීවත් කරා නම් අර කමතක වෙන්නේ. අන්න දැන් කර්මාන්තී කරන්න ඕනනම් ඊළඟට සිතුවිල්ල ජීවත් කරන අර අංගය පැමිණෙනවා. ඒක තමයි ආජීව අංගය. හරි, ආජීව අංගය ආවට පස්සේ තමයි වායාම කරන්නේ. වෑයම් කරන්නේ දැන් මට වතුර බොන්න ඕනේ කියලා සිතුවිල්ල උපන්නට වතුර පෙවුන්නේ නැහැ තාම. ඊට පස්සේ සිතුවිල්ල තව ජීවත් කෙරෙත් නැහැ. එන්න වීදිරුව ගත්තෙත් නැහැ. වීදිරුව තාම තියෙන්නේ මෙතන. තාම වතුර ඕනේ ඉති වෙන්නේ. දැන් සිතුවිල්ල ජීවත් කරගොහම අන්න වෑයම. අන්න වෑයම. වායාමයක පවත්තන්ට සති අංගේ වුණ නැත්තම් වීදිරුව බිම වැටෙනවා. මේ වැඩ කරනකොට මනසේ තියෙන අංග ටික කවුද විදර්ශනය කරන්නේ? ආර්ය අෂ්ටාංග මාර්ගයක් උගන්වනවා. හා ඵලයන්. ඉතින් මිනිස්සු කවද්ද මේවා කරන්නේ? මේ අනාදී නිදීමී අට්ඨංගික මාර්ගයේ තමයි ඉගෙන සමාධිගත වෙන්නේ. එතකොට ඔන්න වායාම කරා. වායාම කරලා මේක අතර අල්ලගත්තා. ඉතින් සතිය දින්න ඕන මේක.
ඊළඟට සතියංගේ පැමිණෙනවා. සතියංගයවට පස්සේ සමාධියංගේ ආපුවම කර්මය කරා. හිතේ කරුණා වතුර බොන්ට එකකට ඕන්නෝක උගන්නන්නේ අපිට බුදුන් වහන්සේ ඉස්සරලා. එතකොට ඌකෙන් මොකද කරේ? මේ කර්මය, මේ කර්ම කරන්න මේ සමාධිය හැදෙන්නේ චිත්තසංතානෙ. එහෙමනම් අන්න දර්ශනය මොකද්ද? කම්මක්කයෝ දුක්ඛක්කයෝ, කර්මයෝ ඡය කරනවා නම් දුක ඡය කරන්න පුළුවන්. අද මේක කිව්වේ නෑ. කර්ම කරනවා නම් දුක, කර්ම ඡය කරපුවාම දුක ඡය වෙලා යනවා. මම මේක ලස්සනට දකින්නේ බුදුන් වහන්සේගේ සමකාලීන දාර්ශනිකයෙක් තමයි නිගණ්ඨනාථ පුත්‍ර, ජෛන ධර්මයේ නිර්මාතෘවරයා. බුදුන් වහන්සේට වැඩි අවුරුදු 46ක් වයසයි. උන්වහන්සේගේ සමකාලීනව හිටියා. උන්වහන්සේ යනවා නිගණ්ඨනාථ පුත්‍රගේ දර්ශනීය ගැන පෙන්වලා දෙන්න. ඒක දේවදාහතු උත්‍රේ තියෙනවා. අනේ එතෙන්ද ගියාම යංකින් ජායම් පුරිද පුද්ගලෝ සුඛං විපටි සංවේදීති අනාදි වශයෙන් ටික පැහැදිලි කළා. ඒ නිගණ්ඨනාථ පුත්‍ර කියනවා පුරාණං කම්මානං තපසා වියන්ති භාව. පුරාණී කර්ම කර්ම තපස්සකල නැති කරගන්න. නවානං කම්මානං අකරණ. අලුතෙන් කර්ම කරන්නට උඉඳ භාවනා කරන සමති භාවනාවක්. කම්මට්ටහණයක් අය. එවං කම්මක්ඛයෝ. මෙන්න මේ විදිහට කර්ම ඡය වෙනවා. දුක්ඛක්ඛයෝ. දුක් කෙලවර වෙනවා. බුදුන් වහන්සේ ඒක වැරදි කිව්වේ නෑ එතන. අපි මේවා කියෙව්වට උඩින් පල්ලෙන් මම මේ ළඟදී හොඳට අධ්‍යයනය කරා දේවදාහතු සූත්‍රය. බුදුන් වහන්සේ කියනවා නිගණ්ඨනාථ පුත්‍රගේ තියෙන වැරද්ද දර්ශනේ. සපල උපක්‍රමන සපල ප්‍රධානේ නෑ කිව්වා. එයා කර්ම ක්ෂය කරන්න භාවිතා කරන ක්‍රමී වැරදි කිව්වා. කම්මක්ඛයෝ කියන එක වැරදි කිව්වේ නෑ. කම්මක්ඛයෝ දුක්ඛක්ඛයෝ කියන එක වැරදි කිව්වේ නෑ. කර්ම ක්ෂය කිරීමෙන් දුක් කෙලවර වෙනවා කියන එක වැරදි කිව්වේ නෑ. නිගණ්ඨනාථ පුත්‍රයා කියන්නේ මේ කර්ම ක්ෂය කරන්න භාවිතා කරන ක්‍රමී වැරදි. සපල උපක්‍රමයක් නෙවෙයි ආ භාවිතා කරන්න. ඒ වගේම යාගේ සපල විධානයකුත් නැහැ කියලා උන්වහන්සේ යා කියන්නේ. බුදුන් වහන්සේ කියන්නේ නිගණ්ඨනාථ රුත්මේ ශරීරයේ වද දීලා අත්‍යකිලම තියෙන් දුකෙන් අත මිදෙන්න බලනවා. ඊ උපක්‍රමේ වැරදි. වැරදි. ඒ නිසා අපිට කියනවා බුදුන් වහන්සේ ධම්මිකංජ සුඛං පරිවජ්ජති. මේ ධාර්මිකව ලැබෙන සුවය වර්ජිනී කරන්න යන්න එපා. මොකද මේ ධාර්මිකව ලැබෙන සුවය කියන්නේ විවිච්චේහි කාමේ විවිච්චේ ඔසරේහි ධම්මේ. ගෙදරක් ගාව ගිහිල්ලා හිටගෙන ඉන්නවා. පාත් කෙරේ තියෙනවා. අර ගෙදර මිනිස්සු කෑම ටිකක් දෙනවා. ඕක වර්ජිනී කරන්න එපා. ඒක ධාර්මිකව ලැබෙන දෙයක්. මනුස්සෙක් හෙදි කෑල්ලක් දෙනවා. රෙදි ගෑල්ල එපා. මම මේ කුණු කාණු ගාණි තියෙන රෙදි වල එකක් මහ ගන්නවා. ඒක කරන්න එපා. ධාර්මික දෙයක් අකුසලෙන් ධම්මිකංච සුඛන්න පරිවජ්ජති. උඹලා ධාර්මික සුඛ වර්ජිනේ කරන්න එපා. අන නිගණ්ඨනාථ පුත්‍රයා ඉතින් ශරීරයට වදෙන්න ඒක කරනවා නෑ පරි. තත්මින්ච සුඛී අනිදිමුච්චිතෝ. ඒ සුවේ තුමලා හිතෙන් ඇලින්න එපා. ඒකයි කියන්නේ ඒ සුගේ ඇලින්දපා තෘෂ්ණාවේ. මේවා කරපල්ල. එතකොට උන්වහන්සේ උපක්‍රම වැරදි කිව්වා, පධානේ වැරදි කිව්වා. නමුත් කම්මක්ඛය වීමෙන් දුක්ඛක්ඛය වෙනවා කියන එක වැරදි කිව්වේ නැහැ. එහෙනම් මොකද්ද දුව මේ අපි කරන්න යන්නේ? අපි මේ කරන්න යන්නේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගයක් හදලා. ඔව්, ආර්ය අෂ්ටාංග මාර්ගයේ බලන්නකො පළවෙනි පියවර පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධයෙන් අර රූපය
අල්ලගන්නවා. ඒකෙන් ඇති වෙන වේදනාව අල්ලගන්නවා, අරකා චෛරලා. ඒකෙන් එන සංඥා ටික අල්ලගන්නවා. ඒක ඇදලා තමන් ගාව තියෙන දේවල් අරක මාරු කරගන්නවා. ඒකල විඥානයක් හදාගන්නවා. ඊට පස්සේ භජන, ඒක හිතෙන් භජනය කරනවා. ඊට පස්සේ කම්මා, අන්න අංග හතේ. රූප උපාදානස්කන්ධේ, වේදනා උපාදානස්කන්ධේ, සංඥා උපාදානස්කන්ධේ, සංස්කාර උපාදානස්කන්ධේ, විඥාන උපාදානස්කන්ධේ, භජන කම්මා. මේක දැරියුත් මා රහතන් වහන්සේ කියනවා. යෝ මේස පංච උපාදානස්කන්ධේසු ඡන්දෝ ආලයෝ අනුලයෝ අජ්ජෝ සායං දුක්ඛ සමුදයෝ. අපි මේකට ඇල්ලනවා. අර අපේ හිත තුළ දැන් ගෙඩියක් දැක්ක, වස්තුවක් දැක්ක, ඕක අඹ කියලා දැනගත්තට පස්සේ ඒකට අපේ ඡන්දේ වැටෙනවා. ඡන්දේ වැටෙනන් පස්සේ භජනීය වෙනවා හිතෙන්. ඒක අතාරින්න නැතුව ඊට පස්සේ කම්මා. අපි අඹ කෑම නැති කර්මය කැලිවලා වේදනාව නැති කරගන්නවා. එතකොට කම්මක්ඛය කරන තමයි ඉතනක් ඇයි. එතකොට කම්මක්ඛය කරන්නේ නැතුව වේදනාව දුරු කරගන්න ක්‍රමයක් තමයි බුදුන් වහන්සේ වෙන්නන්නේ. ඌකට උන්වහන්සේ වෙන්නන්නේ ඔය උපාදාන පංචකයයි භජන කම්මා කියන දෙකයි හතයි. හොය හත වෙනුවට බුදුන් වහන්සේ පෙන්නනවා ආජික්කනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානි කම්මා කියන වචනේ අගට යොදලා තියෙනවා. මොකද උත්තානි කම්මක කර්මය උපුටලා දානවා. කර්ම නොකිරීම සිද්ධ වෙන්න ඕන. එතකොට කම්මක් හෙන්නේ මෙතනත් හදලා තියෙන්නේ. නිගණ්ඨනාථ පුත්‍රයක් කම්මක් හැදලා තියෙනවා. බුදුන් වහන්සේ කම්මක් කියන තමයි හැදලා තියෙන්නේ. උද්‍යානි කම්මා, කම්ම පුරලා දානවා, කම්ම කරන්නේ. එතකොට එහෙමනම් අනාර්ය අෂ්ටාංග මාර්ගෙන් කම්මා වෙනවා. හත්වෙනි එක භජනා කම්මා. ආර්ය අෂ්ටාංග මාර්ගෙන් විභජනා භජිනි වෙන්න උද්‍යානි කම්මා වෙනවා. එතකොට කර්මක්ෂය කරන්න තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය හදලා තියෙන්නේ. අපි ඕක අවබෝධ කරගත්තාම මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය හිතට හුරු කිරීමෙන් පමණයි කම්මක්ෂය කරන්න පුළුවන්. කම්මක්ෂය කරොත් දුක්ඛක්ඛයෝ. ඇයි? කර්ම කරන්න කරන්න අපි ආශාවෙන් ඉසුරෝ මබ කාපු යවසේ එදා ආශාවක් ඇති වුණා. ඕකේ දැයින් පස්සේ නොකා හිටියනම් ඒ වුණාට මට ප්‍රශ්නයක් තියෙනවා. ඔව්. කම්ම අපි කරනවා නෝ. අපි කම්ම කරලා උපාදානය කරනවා. ඔව්. උන්වහන්සේලා කර්ම කරා උපාදානය නැතුව ඉති කම්ම කයෝ නෙමෙයි. කර්ම කරා ඔව්. උපාදානයක් නැතුව නිකරේ කොල්ල. නෑ. උපාදානය කියන එක අනුපාදාය වෙන්න ඕනේ. ඒක එකපාරටම අයින් කරන්න බෑ. අපි මේ හිත පංච උපාදානස්කන්ධයෙන් පස්සේ සක්කාය දිට්ඨියට වැටිලා සක්කාය දිට්ඨිය මිච්ඡා දිට්ඨිය වෙනවා. එතකොට මිච්ඡා දිට්ඨිය තමයි සම්මා දිට්ඨිය කරන්න යන්නේ අපි. සක්කාය දිට්ඨියෙන් පස්සේ පුද්ගජන හිතේ මිච්ඡා දිට්ඨිය වෙන එක වළක්වන්න අරකට මනාපයක් ඇති වුණේ සක්කාය දිට්ඨියනේ. නමුත් දැන් අපි මෙතෙන්දී භජනා කම්මා කියන දෙක හිත තුළ ක්‍රියාත්මක වෙන්න ගියොත් උපාදාන මිච්ඡා උපාදානලා මිච්ඡා දිට්ඨිය වෙනවා. ඒතකොට මිච්ඡා දිට්ඨිය සම්මා දිට්ඨිය වෙන්න නම් මේක කොතනද අපි වෙනස් කරන්න ඕනන්නේ කියන එක අවබෝධ කරගන්න. අනාර්ය අෂ්ටාංගික මාර්ගයේම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩ පත් කරන්න මොකද්ද අපි ගතිය යුතු ක්‍රියාමාර්ගය? ඕක තමයි හොයන්න ඕනන්නේ. මොකද අරකෙත් අෂ්ටාංගික මාර්ගෙමයි තීනෙකමයි හදන්නේ. අපි හදන්නේ හිත තුළ තියෙන එකමයි. එතකොට මේ තියෙන එකම කර්ම කරන්න හැදෙනව නම් කර්ම නොකරන්න කොහොමද හදන්නේ කියලා අපි හොයන්න ඕනේ. පැහැදිලි දෙකින්ද? දැන් අපි රූපයක් අල්ලගත්ත හිතෙන් ඉතින් ඌක අංගට ගිහිල්ලා පංච උපාදානස්කන්ධෙන් පස්සේ අරමුණ හඳුනගත්තා. විඥාණය කියන්නේ ඒකනේ. හඳුනගත්තා. හඳුනගත්තට පස්සේ මේ කාම කෙඩිය කියලා හිතුණා. ඊට පස්සේ මොකද වෙන්නේ? භජනා වෙන එක නෙවෙන්නේ. ඡන්දි වැටලා. ඇයි? මනාපයක් උපන්නනේ. අපි හදලා තියෙනවා මනාපමනාපික මනාපයක් උපන්නා භජනා. භජනා වුණාට පස්සේ මොකද කරන්නේ? හිත මනාපය ඇති වෙලා මේ ආසාව නැති කරගන්නට අඹ කන්නේ. අඹ කන්නේ අඹ කන්න කොන වට නෙවෙයි, හිත තුළ ඇති වෙච්ච වේදනාව නිරෝධ කරන්න.
අපි මේ කර්ම කරන්නේ ඇයි කියලා හිත දිහා බලන්න ඕනේ. හිතට ඇති වෙනවා මේ අඹ පිළිබඳ චිත්ත පීඩනයක්, වේදනාව. වේදනාව නිරෝධ කරන්න අඹ කාලා. ඒතොර කර්ම කිරීමෙන් තමයි අපි වේදනාව නිරෝධ කරන්නේ. හරිනේ? එතකොට එහෙමනම් කර්ම නොකර වේදනාව නිරෝධ කරන්නේ. කර්ම කරන්න කරන්න තව එකතු වෙනවනේ. දැන් එක දවසක් බීපු මිනිහ දෙකක් බීලා ගියම්පස උක මුළු ජීවිතාන්තය දක්වා බොන මිනිහෙක් වෙනවනේ. නමුත් අපි එක දවසක් බීලා දෙකක් බීලා ඔතනින් නැවතුණා නම් එහෙම අපි ඔබ මිනිහෙක් බවට වෙනවා. කර්ම කරන්නේ නැහැ එතකොට. ඒ වගේ ක්‍රමයක් තමයි මේ අපිට කරන්න පුළුවන් පහසු ක්‍රමයක්. එතකොට මේ අනාර්ය අෂ්ටාංගික මාර්ගයෙන්ම ආර්ය අෂ්ටාංගික මාර්ගය කරන්න මේ අංගයට කොහොමද අපි සකස් කරගන්නේ කියන එක දැස දැන් අපි බලමු. එතකොට අතන මිච්ඡා සමාධිය ඇති වෙන්නේ. ඒ සමාධිය කර්ම කරන හිත එකඟ වීම. ඒකෙන් කර්මයක් කරනවා. හිත එකඟ වුණා කර්ම. හිත එකඟ නොකර කර්ම කරන්න බෑ. ඒකයි මම කියුවේ වතුර ඩිංගක්වත් බොන්න බෑ හිත එකඟ කරන්න. මිනිස්සුන්ට අපිට ඈතින්න මිනිහෙකුට වෙඩි තියන්න හිතෙනවා. පුළුවන් ද හිත එකඟ කරගන්න තිය වෙඩි තියන්න මේ තේ එකක් බොන ගමන් වෙඩි තියෙනවා. සිගරට් එකක් බොන ගමන් වෙඩි තියෙන පුළුවන් බෑනේ. එතකොට සමාධියක් අවශ්‍යයි කර්ම කරන්න. එතකොට මේ අනාර්ය සමාධියක් අභිගාව තියෙනවදයි. එතකොට අනාර්ය සමාධියෙන් කර්ම කරනවා නම් අනාර්ය සමාධිය ආර්ය සමාධිය කරන්න ඕන. සම්මා සමාධිය කරන්න ඕන. අරක මිච්ඡා සමාධිය වෙලා තියෙනවා. අන්නේ මිච්ඡා සමාධිය සම්මා සමාධිය කරන්ට කොතනද අපි වෙනස් කරන්න ඕනන්නේ කියන එක අවබෝධ කරගත්තේ නේ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන කතා කරාට වෙනස් කරන්න ඕන තැන පළවෙනි එක මොකද? දිට්ඨිය. දිට්ඨිය සම්මා දිට්ඨිය කරන්න ඕන. මිච්ඡ සක්කාය දිට්ඨිය වුණොත් ඒක මිච්ඡ දිට්ඨියට යනවමයි. දැන් අපි කියමුකෝ ඇහැට දැක්ක ගෙඩි ටිකක් ඒක දිට්ඨිය. ඒක සක්කාය දිට්ඨිය වෙන්නේ කොහොමද? තමන් ගාව තියෙන දේ තමයි මතුවලා ඉන්නේ. ශ්‍රේකීය දිට්ඨිය. ඒව අඹ. ඒ දැක්ක රූපය අඹ. අන්න සක්කාය දිට්ඨිය. ඊට පස්සේ අඹ කියලා ආපුවාම තවත් ජීදරේ වෙලා තමන්ගේ විඤ්ඤාණ මතුවලා එනවා. ඇවිල්ලා මිච්ඡා සමාධියට හිතපත් වෙනන් පස්සේ අඹ කරනවා. අන්න කර්ම කර්ම කරනවා. අපිට උනන්නේ කර්ම කය කරන්නේ. ඒ නිසා අපිට මේ අනුත්තර ඉන්ද්‍රිය භාවනාව හදලා දුන්නේ ඇයි කියලා අපි හිතන්න ඕන. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දෛනික ජීවිතේ මිනිසාට ප්‍රායෝගික කරන්න පුළුවන්. නමුත් අපි දන්නේ නැහැ. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන වචනයක අපි දන්නවා මේක කොහොමද මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ චිත්තසංතානේ හදාගන්නේ කියන එක දන්නේ. එතකොට ඇයි අපි දන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ විතරයි? නමුත් අපි ගාව ආර්ය එකක් නෑ. අපි ගාව තියෙන්නේ අනාර්ය එක. අනාර්ය එක තිදුරුමාදි වැට වෙනවා. හිත එකඟ වෙලා තමයි ඔක්කොම කරන්නේ. හිත එකඟ වෙන්නේ නැතුව ගමන් කරන වතුර ඩිංගක් ඔක්කත් බොන්න බෑ කියලා. බලන්නත් බෑ. හිත එකඟ වෙලා තමයි. යකිසියක් දකින්නේ. එතකොට එහෙමනම් අනාර්ය අෂ්ටාංග මාර්ගෙම අර යපස්සලින් රත්තරම් පෙරන්න වගේ අනාර්යකින්ම අපි හදාගන්න ඕන ආර්යයක. අපි ගව තියෙන අනාරියක සුද්ධ කරන්න ඕන. යපස් පෙරන්න රත්තරන් හදන්න වගේ අනාරියක සුද්ධ කළා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ බවට කොහොමද පත් කරගන්නේ රූපයක් දකින්න. මේ අෂ්ටාංගික මාර්ගය ඇහැට රූප පේන කොටත් වැඩ වෙනවා. කනට සද්ද ඇහෙනකොට නාහයට ගන්ධය දිවට රසය කයට ස්පර්ශය මනසින් මනෝ මේ ධර්මයක් මතන් එනකොට අෂ්ටාංගික මාර්ගය ක්‍රියාත්මක වෙනවා. ඒක අවබෝධ ඒක පිළිගන්නවලු
මේ අට්ඨාංගික මාර්ගයෙන් සමාධිය හැදුම් නැත්නම් අරකින් කිසියම් ක්‍රියාවක් අපේ සිද්ධ වෙන්නේ. නමුත් කම්මස්සකාම ආනුව සත්‍ය කිව්වා. හත්යෝ කර්ම කරන්නේ. ඇයි මේ කර්ම කරන්නේ? මේ කර්ම කරන්නේ අර අනාර්ය සමාධියට ගිය හැටි මිනිහා කර්මයේ කරන වේදනාවට ඇති කරගන්නවා. හැබැයි මිනිහාම මේ කර්ම කරන්නේ හිත තුළ වේදනාව නැති කරගන්න දුව. ස්වාමියා බිරිඳට පහර ගහන්නේ මොකද ඇති වෙඩි? එයා ටිකක් සැරේට කතා කරා නම් මේ ස්වාමියාට තරහක් එනවා, වේදනාව වේදනාවක් එනවා. ඉතින් මෙයා වේදනාව නිරුද්ධ කරගන්න ගමුවා. අපි එතනින් බලන්න ඕනේ. අපි මේ කරන ඕනම ක්‍රියාව වාරය යන මිනිහටයි බණින්. බණින්නේ තමන් ගාව තියෙන වේදනාව නැති කරගන්න. අපි සෑහෙන වෙලාවෙ මිනිහට බැන්නාම ඉතින් අපි දැන් කරන කියලා ඉඳගෙන ඉන්නවා. මිනිහෙක් මරනවා. මරලා නේනවා දැනේ මම මේ මිනිහ මැරුවා කියලා. මිනිහ සෑහෙන වෙනවා. එතකොට මෙයා මේ සියලුම කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම කරන්නේ වේදනාවක. අම්මා කෙනෙක් මේ පොඩි දරුවට ගහන්නේ වැඩක් කියනවා කරන්නේ. එතකොට මොකද වෙන්නේ? ඊතර වේදනාව. වේදනාව නිරෝධ කරගන්න කර්මයක් කරනවා. පාරක් ගැව්වාම, චොක්කක් ඇන්නාම ගුරුවරයෙක් කරනවා. දෙවර පහගේ කියලා ඇහුවාම උත්තර දෙන්නේ නැත්නම් ඕකෙන් අඩි කෝදියෙන් ගහලා ඉවරලා දැන් අපි යන්න දෙනවා. ඇද්ද? ගෙනගන් කිය අපි හරියට ඉගෙනගෙන. අපි දැන් ඉතිලා. තෑකොට අපේ හිතේ ස්වභාවය අවබෝධ කරගන්න නැතුව මේ හිත හදන්න බෑ. හිතේ ස්වභාවය තමයි වේදනා නිරෝධ කරන්න. හිත හැම වෙලාවම වේදනාවටපත් වෙනවා. චන්නන් දහතු උනං උපාදායක බස්සාවක් කන්දිගෙන දැන් වලින් පව ගන්නා වීදිය මනස වින්දනේටපත් වෙන හිතක් අපිට කියන්න. වින්දනේටපත් වෙන හිත වින්නේ නිරෝධ කරගන්න මිනිසා කර්ම කරනවා. කර්ම කරන්ට කරන්ට කෙලෙස් වර්ධනය වෙනවා. මිනිසාගේ මේ ගමන නවත්තන්න බැරි වෙනවා. ඒ නිසා මේ මිනිසයාට මේ අංග 8කින් යුක්ත අනාර්ය අෂ්ටාංගික මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ බවට පත් කරගන්න ඕනේ. ඒක කොතනින්ද පටන් ගන්නෙ? ඒකත් බුදුන් වහන්සේ කියන්නේ. ඒ පටන් ගන්න දන්නේ නිසා අද අපතින් සිද්ධ වෙන්නේ නැහැ. අන්න පටන් ගන්න තැන පුහුණු කරන්න තමයි අනුත්තරින්දේ භාවනාව. මොකද ඒ කියන්නේ චක්කුණා රූපං දිස්වා උපජ්ජති මනාපං, උපජ්ජති අමනාපං, උපජ්ජති මනාපං අමනාපන්ති සෝ ඒවම් පජානාති. අන්න ප්‍රවීණ ඥාණයෙන් පඤ්ඤාව. මේ පඤ්ඤාවෙන් අපේ ප්‍රවීණ ඥාණයෙන් දකින්න ඕන. ඇහෙන් රූපයක් දැක්කාම මනාපයක් ඇති වුණා, අමනාපයක් ඇති වුණා කියලා හිත තුළ සිද්ධ වෙච්ච දේ දකින්න ඕන. අද අපේ උපපරීක්ෂණයෙන් සිද්ධ වෙන්නේ මොකද්ද? මේක හරි වැදගත් මනෝභාවයක්. මේ නැවත හොයා බැලීම ප්‍රශ්නයක් ඇති වෙනවා. ඇර රූපෙද මොකද්ද? කන්න සද්ද මොකද්ද? සද්ද අන්න උප පරීක්ෂණය පටන් ගන්න ඕතෙන්. එක පාරම දුව මේ රූපයක් දැක්කම සද්දයක් ඇහුණාම අපිට ඌක මොකද්ද කියලා දන්නේ. මොකක්ද කියන ප්‍රශ්නයක් හිත ඇතුළෙන් එනවා. මේ උපපරීක්ෂණ මනෝභාවයේදී අපි කරන්නේ ඒක දැනගන්න අතීත දැනුමට යනවා. අතීතන් නානවාගමී කියල උන්වහන්සේ කියන්නේ අතීත දැනුමට යන්න එපා. අතීතයට යනවා. මේ අතීතයට යන්නේ රූපය ගැන හොයන්න. හරිද? වාරියනි කවුද? මොකද සද්දේ? දැන් රූපය අල්ලගෙන යන හිතක් අපිට තියෙන්නේ. උන්හාද කියන්නේ ඔතන නවත්තපන්. ඔය රූපී පස්සේ යන ගමන නවත්තපන්.
ඇහැට රූපයක් පෙන්නවා. කවුදී කියලා අහන්න එපා. මේ රූපේ නිසා හිත ඇතුලේ මොකද්ද උනේ කියන තමන් එරිතේ වෙනක හොයාපල්ලා. ඔතන හදන්න තියෙන ඔච්චරයි හදන්න තියෙන්නේ. මොකද්ද මට හිතුනේ? මේ සද්ද නිසා, මේ රූපය නිසා, මේ ගන්ධය නිසා, මේ රසය නිසා, මේ ස්පර්ශය නිසා මොකද්ද මට හිතුනේ? එතකොට හිත ඇතුලේ ඉපිදලා තියෙනකොට මන අපේ හැරි යමන අපේ හැරි පේනවා. අන්න ඒක දකිනවා නම් සම්මා දිට්ඨි. අන්න දිට්ඨිය සම්මා වුණා. ඔන්න ඔය ඩිංගා අපිට දවසේ කරන්න තියෙන්නේ. අනිත් ඒවා ඉබේ පැමිණෙනවා. එතකොට මේ අද අපි දඟලන්නේ සම්මා දිට්ඨි වෙන්න බැරුව. මේ සම්මා දිට්ඨි වෙන්න බැරුව මේ දඟලන්නේ. ඇයි? අපි දන්නේ නැහැ ආර්ය අෂ්ටාංගික මාර්ගය හැදෙන්නේ අනාර්ය අෂ්ටාංගික මාර්ගයෙන් කියලා. අපි ගාව ඒ මාර්ගය තියෙනවා. තියෙන එක සුද්ධ කරන්න ඕන. ඒක තියෙන එක දිගටම සුද්ධ කරන්න ඕන. ඒකයි සුද්ධ කරන්නේ. පටන් ගැනීම විතරයි. පටන් ගැනීම කොහොමද වෙනස් කරන්නේ? බලන්නක මොනතරම් ලස්සන ක්‍රම හොයලා දීලා දිනවද කියලා බුදුන් වහන්සේ. මේ පටන් ගන්න එක කොහොමද වෙනස් කරන්නේ? උඹ දැන් පටන් ගත්ත හැටි උඹේ අනාරේ මාර්ගෙන් රූපේ පස්සේ යනවා. කවුද යන්නේ? මොකද්ද ඒ සද්දි? ওই උපපරික්ෂණේ දාලා අතීතයට යනවා. එතන නවත්තපන් යන්නේපා රූපේ පස්සේ ජහස් රූපං අපුනබ්බවාය. පිංගියට මොකක්ද කියන්නේ? පිංගිය අහනවනේ ස්වාමීන් වහන්සේ මට මේ ජරා තත්ත්වයට මහලු තත්ත්වයට පන්තලා ඉන්න මම ආය සරයක් ඉපදෙන්න කැමති නැහැ මේ සසරේට වැටෙන්න. මට මේ භවයේම මේ ජීවිත කාලයේම නිවනක් ලබා ගන්න ක්‍රමයක් කියලා දෙන්න ස්වාමීන් වහන්සේ කිව්වහම ඒ නාකිමිනියට බෑ කිව්වද? ඒ මිනිහයරක් කිව්වා ජහස් රූපං අපුනබ්බවාය. මේ රූපයක් දැකලා රූපය හොරේක නවත්තපන් පුනර්භවයේ නවති නැයි. එතන තමයි පුනර්භවය. තමන්ගාව තියෙන දේම නැවත භවෙනවා. පාර යන මිනිහා පිළිබඳව තියෙන්නේ මට බැන්න මිනිහා කියලා. අපි උපපරීක්ෂණය කරොත් මොකද වෙන්නේ? පාර යන මිනිහා දැකලා කවුද මිනිහා කියලා ඇහුවොත් ආ අර ඉදාමට අර ඉදි හම්බෙච්ච මිනිස්යානේ. ඉදාමට බැන්න මිනිහනේ. ඉදාමට ගැහුව මිනිහනේ. ඉදාම මම ආශාවෙන් ඇලුනේ රූපයන්නේ ඕක. අන්න රූපය ගැන හොයන්ට යන එක නවත්තන්න තමයි අනුත්තර ඉන්ද්‍රිය භාවය නාවෙන් කියන්නේ. රූපය ගැන හොයන එක නවත්තලා හේ රූපේ නිසා හිත තුල මොකද්ද උනේ කියලා හොයලා බලන්න. එතකොට සක්කාය දිට්ඨියට වැටෙන්න සම්මා දිට්ඨිය ක්‍රියාත්මක කර. සම්මා දිට්ඨිය නිවැරදිව දැක්කා. දැක්කේ තමන් ගැන. තමන් හදන්න නම් කවුරු ගැනද දකින්න ඕනනේ? තමන් ගැන. මනමනාපියක් ඉපදිනවා. මනමනාපියක් ඉපදිනවා. උපන්න මේව තංජ සංකතං ඕලාරිකම් පරිසමුප්පන්න. ඕක සංකතයක්, මේක යහපත් දෙයක් නෙමෙයික සමුප්පන්න වෙච්ච දෙයක්. අන්න පුනර්භවයක් දැක්ක සමුප්පන්න උනේ දෙයක්. අන්න තීරණ ගන්නවා. ඥාත පරිඤ්ඤා, තීරණ පරිඤ්ඤා, පහන පරිඤ්ඤා කියලා ප්‍රඥාවේ අංග තුනක් තියෙනවා. ඥාත පරිඤ්ඤාවෙන් නිවැරදිව දැනගත්තා. මට මනාපයක් ඉපදිලා කියනවා දැනගත්තා. මට අමනාපයක් ඉපදිලා කියනවා. ඥාත පරිඤ්ඤාව සම්පූර්ණ. තීරණ පරිඤ්ඤා ඒක සංකතියක් ඕලාරිකම්. මේ යහපත් සිදුවිල්ලක් නෙවෙයි. මේ ඇති වෙච්ච මනාපේ යහපත් නේ. මේ ඇති වෙච්ච අමනාපේ යහපත් නේ. තීරණ පරිඤ්ඤා පහන පරිඤ්ඤා ඒතන් තන්තන් ඒතන් පණීතයි යල්ල ප්‍රහීන කරනවා. අන්න දක්කාය දිට්ඨිය මේ සම්මා දිට්ඨිය වුණා. එතකොට සම්මා දිට්ඨිය වුණාට පස්සේ සම්මා වාචා පැමිණෙනවා. සම්මා වාචා වලින්
සම්මා සංකප්ප පමුණුනවා, සම්මා සංකප්ප වලින් වාච පමුණුනවා, සම්මා කම්මන්ත පමුණුනවා, සම්මා ජීව පමුණුනවා, සම්මා වායාම පමුණුනවා, සම්මා සති පමුණුනවා, සම්මා සමාධියටපත් වෙලා කම්මක්ඛයෝ කර්මකේ කිරීම නවත්. ඔන්න කර්ම හේකන්න කියන්නේ. එතකොට ඊතරම් සරලයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඊතරම් සරලයි. ඒක පූජාට විතරක් කරොත් හරියයි. දැන් අපි කරන්නේ කොහොමද? පූජාට සිල් ගන්න යනවා. අනිත් දවසල් මිච්ඡා සමාධිය යනවා. අනාර්ය අෂ්ටාංගික මාර්ගය කියලා පූජාට විතරක් ගිහිල්ලා කරාට හරියන්නේ නැහැ. Taman රවටාගෙන අපි යෝග දින පතා කරන්න පුළුවන් දුව මේ අවබෝධයයි අපිට සරණ වෙන්න ඕනේ. මේ බුද්ධං සරණං ගච්ඡාමි අත්‍යවශ්‍යයි. අර බුද්ධං සරණං ගච්ඡාමි වල මොකද කළේ? අර පිළිමි සරණ කරගන්න. අවුරුදු යා සයිය කරගන්න මේක පුද්ගලෙක් සරණ කරගන්න. පුළුවන්. අවබෝධයයි. අපි අර ඒ දාර්ශනිකය අපිට උගන්වපු දේ අවබෝධ කරගත්තාම අපි ගාව අවබෝධය කියන්නේ බුද්ධ ශක්තිය. ඒ බුද්ධ කරණ කරගන්න ඕනේ. එතකොට මේ අනුත්තර ඉන්ද්‍රිය භාවනාව උන්වහන්සේ අපිට දායාද කෙලේ දෛනික ජීවිතයේ අනාර්ය අට්ඨංගික මාර්ගය නිරෝධ කරලා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හිටිට ප්‍රගුණ කරන්න. අපි ඕක අවබෝධ කරගෙන යන්නේ නැතුව අපි ඉතින් අපි දිරපතා මේ අනුත්තර ඉන්ද්‍රිය භාවනාව ප්‍රායෝගික කරමු. ඉතින් ඕක පස්සේ පුළුවන්. ඉතින් අපේ ශ්‍රාවකයෝ ඉතින් මම උගන්වපු මේ වැරද්ද මං කිව්වේ නෑ. ඒක මේ හදලා තියන්නේ සිත වැඩ කරන්නේ අංග හතකින් සමන්විත අටවෙනි අංගේ වන මිච්ඡා සමාධියෙන් තමයි මේ ඔක්කොම අපි කරන්නේ. මනසේ ඇති වෙච්ච ඉච්ඡාව දැන් මෙහාට ආවේයි අත්පුරියෙන්ද? මනසේ ඇති වෙච්ච ඉච්ඡාව කර්මේ බවට පත් වෙනවා. පෙරහැර බලන් දෙන්නේ ඉච්ඡාව. මනසේ ඇති වෙන රුචිකද්ද? රුචි අරුචික මිනිහෙකුට ගහන්නේ මනසේ ඇති වෙන අරුචි රුචි අරුචික. එතකොට මේ මිනිහා මේ කර්ම කරන්නේ ඔන්නුයි නිසා. එතකොට මේ කම්මක්ඛයෝ කරන්න නම් ඔන්නෝය දික්තිය වෙනස් කරගනින්න උඹලට එතනින් පස්සේ අනිත් ඒවා හදන්න ඕනේ. ඉබේම පැමිණෙනවා. හදන්න තියෙන්නේ දුව එක අංගයයි. මුළු ආර්යත්‍යාගෙම හදන්න ඕනේ නෑ. එතන හදාගත්තනම් අර ඉස්සර අපි පොඩි කාලේ මේ කාර්ත්‍කාර කුට්ටම තියෙනවනේ. ඉතින් මට මතකයි පුංචි කාලේ කාට් කුට්ටමක් දැක්කම ඔබ දෙකට නමන එක්කෝලි. ඔබ දෙකට ඔක්කොම නමල ඉවරලා කොල 100ක්ද තියෙනවනේ. 50ක් විතර තියෙනවනේ. නැද්ද? 54ක් තියෙනවා. අර 54ටම තමයි කහදලා ඇත්තේ. චිත්ත සංකාර 54ක් තියෙනවා. එතකොට ඔය කොරු ටික අරගෙන අපි හරියට දෙකට නමන හොරි. නමල ඉවරලා ඕක ඔහොම ඔහොම මෙහෙම මෙහෙම තියෙනවා. මේ මෙහෙම ඉතින් බිම ඉන්න කර ඔය දෙන තියෙන ඉවරලා මේ අග්ගීෂයකට ඔහොම ගහනවා. මේකට ගැව්වම අර ඔක්කොම වැටෙනවා. ඒ වගේ තමයි අට්ඨංගික මාර්ගයේ අනාර්ය මේ දික්තිය උඩට තිබුණොත් ඔක්කොම අනාර්ය සමාධිය එකයි හැදන්නේ. එතකොට අනාර්ය අට්ඨංගික මාර්ගයේ දික්තිය අනාර්ය දික්තිය ආර්ය දික්තිය බවට පත් කරපුවාම අනිත් ඒවා ඉබේ පැමිණෙනවා. පැමිණලා ආර්ය සම්මා සමාධියට හිතාව උත්තානි කම්ම කර්ම කරන්නේ. එතකොට කම්මක් හේව වෙන්නේ යන්නේ එහෙමයි කියලා උන්වහන්සේ අර අරයගේ තපස්සකීමයි එයාගේ සමත භාවනාවයි ඒ දෙකට කිව්වා.
ඒක සපල උපක්‍රමයක් නෙවෙයි, සපල ප්‍රධානයක් නෙවෙයි, මෙන්න සපල උපක්‍රමය, මෙන්න සපල ප්‍රධානය. ඒක ඇල්ල එතන කියලා චෙය්‍යතාපි මෙන්න මේ වගේ කියලා උපමාවක් දානවා බුදුන් වහන්සේ දීවදාස උත්‍රේ. උපමා ශ්‍රාවකීනි, මේ ගැටවර තරුණ යෝගුවේ ආපුවාම මේ ඉස්ත්‍රේකුයි පුරුෂයෙකුයි අතර මනාපගතියක් ඇති වෙනවා. අපි ආලේ කියලා එකක් තියෙනවනේ, ඇලීම මනාපගතිය. ඊට පස්සේ ඉතින් මනාපගතිය ඇති වුණාට පස්සේ අර ඉස්ත්‍රියත් එක්කම ওই පුරුෂයා ගමන් බිමන් යනවා, කතා සල්පල්ලාපේ දෙනවා, ත්වල් බඳගෙන යනවා, දැඩි හිනා වෙනවා. ඉතින් මේවා කරලා ඉතින් මේ මනුස්සයාට හුරු වෙනවා. යම් කිසි කාලයක් කරනකොට සමහරලාට අර කාන්තාව මේ පුරුෂයා අත්හරිනවා. අත්තරල විනී කෙනෙක් එක යාළු වෙනවා. යාළු වෙලා ඉන්නකොට දැන් මේ බූට්ටේ වෙදිච්ච එකන ඉන්නවා. එයාට පේනවා දැන් අර මාත් එක්ක යාළු වෙලා හිටපු එක්කනා අනේ තව එකෙක් එක්ක හිනා වෙනවා, දැඩි හිනා වෙනවා, අත්තල් බෙදගෙන යනවා. ඉතින් අපිට පේනකොට වේදනාවක් ඇති වෙන්නේ නැද්ද කියලා අරෝ නැදියන්න දින්නේ නැද්ද? ඇති වෙනවා. ඉතින් ඒකනේ පීයක් කියවර යන්නේ. මතකද පෞගිය දවසවල බයිසිකලෙක 18 පොලකට ඇනගෙන මඩ දැම්මනේ. තරකේක යාළු වෙන්නේ කියලා. ඔව්ද? වෙන්නුව ප්‍රවෘත්ති වලට මම කොහොම බලනවා. ප්‍රවෘත්ති වලින් ගාඩ් ධර්ම ඉගෙන ගන්න පුළුවන්. ඉතින් මුදුන් වහන්සේ යන අමනාපයක් ඇති වෙනව නේද? දැන් ඕකට සඵල උපක්‍රමයයි සඵල වදාණයයි මොකද්ද කියලා හවුවා. කෙල්ල මරණේක ඒ වෙලාවට මේ මනුස්සයා පිළිබඳව හිතෙන සිතුවිල්ල හදාගනි. මේ සිතුවිල්ල හදාගනි. මේ මන අමනාපයක් ඇති වෙන එක තමන් ඉවසගෙන ඉන්න අන්න සම්මාදිට්ඨි වෙලා මේක ස්වභාවයක්, මේක චින්තනයේ ස්වභාවයක්, මේක තමයි ඇති වෙන්න බාහ නිසා මම මේ සිතුවිලි දැක්කත් මං ඉවසගෙන ඉන්නවා. මම මේකෙන් මගේ හිත පීඩණයට පත් කරගන්නේ නැහැ කියලා කටයුතු කරගෙන යන එක ටිකක් කල් පුරුදු වෙනකොට අර මනුස්සයා කසාද බැඳලා දරුමල්ලොත් එක්ක හම්බෙලා ඉන්නකොට දැන් අපිට ආයෙත් මෙන්න මේ වගේ ක්‍රියාවක්. තමන්ගේ හිත තුළ තියෙන මේ දේ හදන්න නැතුව ඒ වස්තුව විනාශ කිරීමෙන් කවදාවත් මේ සිද්ධ වෙන්නේ නැහැ. ඒක තමයි ඕකට තපස්ස කළා. දැන් කෙල්ල තව එකෙක් එක්ක යාළුනා කියලා තපස් රැකෙන්න පුළුවන්. තපස් රැකෙන්න සිහි වෙන්නේ මොකද? සමත භාවනාවේ දිලි වෙලා ආය සමත භාවනාව නවත්තර උර මොකද මතක් වෙන්නේ? ඔය ගිහිල්ලා පිහින් වත්තන් ලෙන්ටි දෙනවා. ඒක බෑ කරන්න. එඳා චපල උපක්‍රමේ තපල ප්‍රධානය කියන්නේ තමන්ගේ හිත හදන එක. ඒ වගේ අපේ ඇහැට රූපයක් දකිනකොට උපන්න මේ මනාපම්මට මනාපයක් ඉපදිලා තියෙනවා. ඊ මනාපය හදන්න ඕන. එතකොට කම්මක් හේතු. මොන තරම් සියුන් දර්ශනයක් ඔතන තියෙනවද කියලා බලන්න. අපි මේව තේරුම් අරගත්තාම නියවිට අනුත්තරින්ද භාවනා කරන්න හිතෙන්නේ. දැන් තේරුණාද මම කිව්වේ? එතකොට තමයි අපිට කොල්ලා දැන් පුරුදුනෝ. ඇත්තටම නම් මේ කිව්ව දේ වෙන දෙයකින් මේ හිතාදන්න බෑ. මම මේ ඉන්ද්‍රයන්ට රූප හැප්පෙනකොට උපදින මනාපය දැක්කොත් මට මනාවේ පාලනය කරගන්න ඕන. ඇහැට රූප හැප්පෙනකොට උපදින අමනාපය දැක්කොත් තමනාපේ අපිට පුළුවන් ඒතන් තන්තන් ඒතම් පණින්තන් කියලා උපෙක්ඛා. මේ උපෙක්ඛා කියන වචනය මේ පෞගිය දවසේ අපිට එනවා මේ මාරපෙන කියලා අලුද්දුවා. යමී පත්‍තර ආලෝක පත්‍තර මේ බුද්ධාර සාසන ග්‍රන්ථ ටිකක් කියවලා මේ මිනිස්සුන්ට හිතුණා ඉන්න ඕනේ කියලා. ඊට පස්සේ අසපුවට ආවා.
මාස දෙක තුනක් හතරක් ආව සාල්ලිත් අරවට මේ උඩ දෙන සල්ලි තියෙනවා එන්නේ මාර පෙළ රත්නපුර පැත්තේ නේ මොකක් හරි සම්බන්ධයක් ඇති ඉතින් සල්ලි එහෙමත් දෙනවා මම දීලා ඉතින් මේවා කල්ලි වෙලා මම ප්‍රධාන කැරි හැදුවට පස්සේ මම ගියේ මේ පූජාව දෙවුවා කවුද ඊයේ ප්‍රධාන කරීම් ප්‍රයෝජනක් ගත්තින් ඔක්කොම එකයි අදිසි මාරමන දුව විතරයි අනිත් මේ හැමදාම අවු එක එක අදිස් වෙන උයන්නේ ඌ වෙනවා ඉතරයි අද පුරක් දෙන්නේ උයන්නේ ඌ ඊකට දෙන්නේ උයන්නේ මම බැන්න ඉදා හොඳට ටෙලිෆෝන් එකෙන් පස්සේ මට බුදු කිහිදලා ආයෙ ටෙලිෆෝන් කරලා තලදට බැන්න හොඳට මාදේ පොවිඩ ගිහලි වල්ලා තුදී මං කිව්වා උඹලා උයේ යන්න කලින් මේ ප්‍රධාන කරේට ගිහිල්ලා මේ ඉගෙනගත්ත ධර්මතාවයක් මෙනෙහි කරලා අවබෝධ කරගන්නක කෙරේ නෑ දෙට හතර මාට කණ්ඩ දෙනවා මං කෑවේ නෑ ඉතින් අනිත් අය කාලේ යනවා එදා උදේටවත් ඵලයන් කොරකට ගිහිල්ලා උයන්නතෝ කාට එකක් බින්න මේ මහා පහ හතරේ ඉඳන් යන්න පටන් ගන්නවා හතර පහය අන්දමක හතර අසුබෙන් පිට වෙනවා ඉතින් ඒව කරන්න නැතුව කරනවා කියලා මම දුක් කියලා පස්සියදී අර දුව විතරයි මම ගියා ඒක මට තේරුනේ ඕ 11 විතර ආව මම මට ආව ගැටලුවා මේ උපේක්ඛා කියන්නේ මොකද්ද සර් මම අහනවා ඊවරේ කොහොමද යන්නේ උප කියන්නේ සර් උපය උපාදාන කියන තැන උප කියන්නේ රූපේට නේද කියලා අහුව. මොකෝ ඒක හරි. උපේ කියන්නේ රූපේ උපාදාන කියන්නේ ඒක අල්ලා ගැනීම. එහෙමනම් උප ක කියන එකෙන් කියන්නේ රූපේ නැති හිත නේද? අර ක කියන එක යාට ඉතින් අර ෂේ වුණා කියන්නේ තේරුම් ගන්න නැතුව මේ උප ක කියන්නේ අපි උපේක්ඛාවටපත් වෙනවා කියන්නේ හිත තුළ රූපේ නැතුව ඉන්න එක නේද කියලා අහුව. වැඩිදි බලන්නකෝ. ඉතින් ඕක හොයාගත්තේ කොහෙද? ප්‍රධාන කරේ කියලා මේ දන්න දෙයක් අපි හිතන්න ඕනේ. ප්‍රධාන කරේ යන්න ඕනේ. මෙයාගේ ගෙදර කාමර කීයක්ද කියලා දන්නේ මේ ජෝඩුව විතරයි. ওই එක කාමරයක් අල්ලගත්තාම ප්‍රධාන කරේ තමයි. තමන් කල්පනා කරනවා. තමන් කල්පනා කරනවා. නිදහසේ කල්පනා කරේ. දැන් ප්‍රධාන කරේ යම මගේ කාමරේ. මට තේක මේ සුළු වෙන තිබ්බ සමාලයට මං දේනවාට මට පේන්නේ නැහැ. මේ මම ওই නිමිලසේ වොන්න පුරු වෙලා ඉන්නේ ගෙදරින් රසුන්ට පොන්න බෑනේ දැන් ඉන්නේ වෙලා ඉන්නේ. නිවුනහම තමයි වොන්න පුරු වෙන්නේ. කියන්නේ හිත යංකසේ දෙයකට යෙදුනාම ඒක දිගේ අපිට යන්න පුළුවන්. ඒක තමයි බුදුන් වහන්සේ වෙන්නන්නේ. ඇහැර රූපේ හැප්පෙනකොට රූපේ හොයන්ට යන එක නවත්තන්න ඕන. උපපරීක්ෂණය රූපය ගැන කරන්න එපා. හිත ගැන උග පරීක්ෂණය කරපන්. තතහතත භික්කවේ භික්ක උපපරික්කේ යත්තත යත යත උපරික්කතු වෛද්දාජ විඥානේ අවික්ඛිත්තේ අවිසටේ අජ්ජත්තං අසන්තිති අනුපාදාය නය පරිතස්සෙය කියලා උන්වහන්සේ කියලා මේ විදිහට කටයුතු කරන ආයතින් ජාතේ ජරා මරණ දුක්ඛ සමුදෝ සම්මෝහණ හෝති කියලා උද්දේශි භංග දූත්‍යෝක පැහැදිලි කරනවා. ඉතින් අපි මේව පිටපැත්තෙන් කියවලා හරියන්නේ නැහැ. ඒ නිසා අපි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හිතුල ගොඩනගන්න ඕනේ. මොකක් වෙනුවටද? තියෙන අනාර්ය අෂ්ටාංගික මාර්ගයේ වෙනුවට. දැනට අපි ගාව අනාර්ය අෂ්ටාංගික මාර්ගය අරමුණු ගානේ ක්‍රියාත්මක වෙනවා. ඇහැට රූපේ දැක්කත් අරාරිය අෂ්ටාංග මාර්ගේ වැඩ වෙනවා. කණ්ඩ සද්ද වුණත් වැඩ. එතකොට අපිට දැන් තියෙන්නේ ඒක ආර්ය කරන්න ඕන. ආර්ය කරන්න මේ හතම කරන්න යන්න එපා. පළවෙනි එක කරපම් මෙන්න ක්‍රමය. චක්ුණා රූපං දිස්වා ඇහෙන් රූපයක් දැක්කනම් සෝතේන සද්දන් තුත්වා කණෙන් සද්දක් ඇහුණම් වහාම මොකද්ද හිතන්නේ කියලා හිත දිහා බලපන්. අන්න සත්‍ය අවශ්‍යයි. මනසතියව සමාසතියවශය ඊරි බලනකොට උඹට පෙනෙන මනාපයක් අමනාපයක් තේනවා දැන් උපේක්ඛාරපත් දැන් රූපය දැරපන් උපේක්ඛාව කියන්නේ රූපේ නේ කර්ම ඉවර කම්මක්ඛය පැහැදිලි එතකොට බුදු දහමේ කියන්නේ කම්මක්ඛය උච්චාරි කම් මෙන්න මේ නිසා ආර්ය අෂ්ටාංගික මාර්ගය අපි පුළු පුළුවන් වෙලාවට ගෙදර කරන්න ඕන තේරුණාද මේක මොකද අහින්න හරියන්නේ පුළු පුළුවන් වෙලාවට එක කරන්න ඕනේ එතකොට පුළු පුළුවන් වෙලාවට දවසකට පැය භාගයක්
රූප පේන්න පුළුවන් ශබ්ද ඇහෙන්න පුළුවන්. හිත දිහා බලුවා. ඒක බොම්බ ගෙනාව ඒක බිව මොකද්ද මට ඉතුරු. උඩින් කරන්න බැරිය ගැ. උඩි මනාපයක් නැතෝක ඉවර වෙන්නේ නැහැ නේ. කෝපේ හිෂේනේ මනාපෙ නිදා. අමනාපයක් ආවන කාරණේ. මනාපෙ. එතකොට ඒක හිත තුල දැක්කා ඕන් නොදොර වෙනස් කරන්න ඕන. මට මනාපයක් උපන්න. ඒ මනාපෙන් මේක ආසයි බොන්නේ නැහැ. මට අමනාපයක් උපන්න මම මේක ප්‍රජීප කරන්නේ නැහැ. ඒකත් අමනාපයක් නැතු චාරිත්‍රි හැදවි දාන ප්‍රශ්න ඉවරයි. හිත ඇදුවා. ඇහැට ඒ කනට සද්දයක් ඇහුණත් මොකද්ද උපන්නේ? ඇලුවා. මේ ඇවිදින ගමන. මිදුලේ ඇවිදින ගමන. මිදුලා සුගාන ගමන. මේ ඕන වෙලාවක අනාර්ය දිට්ඨිය ආර්ය දිට්ඨිය කරානම් ආර්යත්‍යංග මාර්ගයට වැඩෙනවා. ඕක පුරුදු පුහුණු වෙන්න තමයි මේ උපදෙස් ටික දුන්නේ. එහෙමනම් මේ කටයුත්ත කරන්න ඕක දැන් ටිකක් හොඳට තව කල්පනා කරන්න. මේ බුදුන් වහන්සේ කියාපු දේවල් අපි නොදැක්ක තැම්මන් ඔය මතු කරන්නේ. ඒ මොකද දැන් මේවා හාරලා උස්සන එක තමයි මගේ නිතරම කියන්නේ. දන්න දේවල් මහාරලා උස්සලා බලනකොට දැන් පේනවා ඇත්ත වශයෙන්ම වැරදුනේ දැන් උතන. අපිට වැරදිලා තියෙන්නේ මේ අනාර්ය අත්තාංග මාර්ගයේම දිගටම වැඩ වෙනවා. ආර්යයකට හරවා ගන්න අපිට දෙන්න අපි හිතාගත්ත එක වෙනම එකක් කියලා තියෙන බඩු වලින් හදා ගන්න ඕන. යපස් වලින් නැතරම් පෙරන්ට ඕන. ඉතින් ඒ නිසා මේ මාර්ගයේ කරුවේ නම් අපේ වෙලාව ඇති දැන් මේ ටිකත් ඇති ආයතනයක් අහලා බලලා ටිකක් හිතා දැන් නං අනිත්‍යයටත් ඕක දෙන්නේ.